dai, api ඊළඟ කොටසේදී අපි දැන් කතා කරේ නේද පුතේ අපිට උදෑසන කරන්න පුළුවන් දේවල් මේ පන්ති කාමරයේදී නේද පාසලේදී අපිට කරන්න පුළුවන් යහපත් වෙනස්කම් නේද එතකොට සිසුන්ගේ උපන්දින සැමරුම ශරීර සුවතා ක්‍රියාකාරකම් සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් නේද ඊට පස්සේ විත්තිකුවත් පතර අලුත් නිර්මාණ එකතු කිරීම අපි ඒව කතා කරේ හොඳයි ඒව තමයි තියෙන්නේ हेमोम कर सामान्य पांति कामरे वाटे लासन दिया गाने का पांति कामरे ऐतुल लासन दिया गाने का ने ये माल पहले सीतावने के ये वान आड़ तुकरान नौन ये यहाँ पे कोहमत करने देवा ये दामतर देवा तबे मामले क्यों तेरना पासले या तिवाल कल के लिए में ओ एक कोहमत करान नौन ने एका तबे करान මොනවාද තරුවක් දාලා ලියන්න. නිවසේදී කළ හැකි යහපත් වෙනස්කම් මොනවාද? ගැඩීම. නිවසේදී කළ හැකි යහපත් වෙනස්කම් මොනවාද? ඔන්න දැන් ඒක කල්පනා කරලා ලියන්න. කරන්න පුළුවන් නේද එහෙමත් පුළුවන් රයිට් ඒකට අංක පහක් දාගන්න ඒක තමන් තනියම හිතලා ලියන්න හරි අංක පහක් දාගෙන අපි ඊළඟ වැඩේට යමු කුටේ දැන් මේ තව අපිට කළ හැකි යහපත් වෙනස්කමක් තමයි මේ උදව් කිරීම ඒ කියන්නේ පාසල තුල පාසල ඇතුලේ මේ අපට උදව් කළ හැකි පුද්ගලයන් කවුද නැත්නම් යාළුවන් කවුද අය කවුද කියලා අපි හඳුනා ගන්න ඕනේ නේද මොනවද අපට පාසල ඇතුළේදී කරන්න පුළුවන් උදව් ඒ ගොඩක් අය ඒක කරන්නේ නැහැ නේද ගොඩක් අය හිතනවා තමන්ට වගේ අනිත් අයටත් දේවල් තියනවා කියලා පොඩ්ඩක් එහෙම හිතන එකක් තියෙනවා අර යාළුවෝ අර එකට සෙල්ලම් කරනවානේ එහෙම කරනකොට සෙල්ලම් කරන්න නම් ඕන කෙනෙකුට පුළුවන් නේ නමුත් හැමෝම එක වගේ නැහැනේ නේද පුතේ එතකොට අපි දැන් පන්ති කාමරයේ අපි යාළුවෝ ඉන්නවා ඉතින් ඒ අය සමහර විවිධ දුෂ්කරතා තියෙන පුළුවන් එහෙම නැත්නම් අංගුල මාලිලා ඉන්න පුළුවන් නේද ඒ අයට විවිධ දුෂ්කරතා තියෙන පුළුවන් සමහර විට නිලැඳුම නේද නිලැඳුමක් හදාගන්න විදියක් නැහැ නේද එහෙම නැත්නම් පාසලට උමනා කරන පොත්පත් නේද ඒවා ගන්න විදියක් නැහැ ඒක සමහර විට යා කියන්නේ නැහැ මොකද අපි නේද ඒක ඉතින් ප්‍රසිද්ධ කරන්න ඕන දෙයක් නෙවෙයිනේ දැන් හැමෝටම තියෙනවනේ ගරුත්වයක් නේද අපි ඒකට කියන්නේ ආත්ම ගරුත්වය කියලා දැන් තමන්ට ආත්ම ගරුත්වයක් තියෙනවනේ තමන් කැමති නැහැනේ වෙන කෙනෙක් ගාව
මේ බාල්දු වෙනවා කියලා අපි කියන්නේ සමච්චලයට ලක් වෙන කැමති නැහැ නේද? දැන් මට නැහැ කියලා කාටවත් අපි කියන්න කැමති නැහැ නේද? ඒක ඕනම කෙනෙක් දාව තියෙන දෙයක්. එතකොට දැන් එයාට නැහැ අනේ පව් එහෙම එහෙම අර ළමයි අතර ප්‍රචාරය වෙනකොට එයාට ඒක නේද? එයාගේ ආත්මගරුත්වයට හානි කිරීම. දැන් එහෙම කරන්නෙත් නැතුව නේද? ආත්මගරුත්වයට හානි නොකර තමයි අපි කෙනෙකුට උදව් කරනවා නම් කරන්න ඕන. පැහැදිලිද? අනේ මෙයාට නෑ අනේ පව් කිය හැම හැමෝටම කියලා කරනවම ඒකේ ආයේ නේද උදව්ව ලබන කෙනාගේ ආත්මගරුත්වය නැති වෙලා යනවා. එතකොට එයාට ඒ උදව්වට වඩා ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. එහෙමනේ නේද? ඔයාලටත් එහෙමනේ. නේ? ඒක නිසා එහෙම ඒ වැඩෙත් නොකර කවමද අපි උදව් කරන්නේ? ඒ උදව් කරන්න පුළුවන් මොන වගේ දේවල් වලින්ද? කල්පනා කරලා බලන්න. යහළුවා නොදන්නා දෙයක් කියා දීම. ඔව් ඒක හොඳ උදව්වක්. නේද? right ඒක ලියන්න පුළුවන්. and නොදන්නා දෙයක් කියා දීම. and නොදන්නා දෙයක් කියා දීම. ඒ කියන්නේ පොත පෙන්නනවද? නෑ ඒක හදන විදිය. ආන්න හරි පුතේ. පොත පෙන්නන්නේ නෑ මේ උත්තර පෙන්නන්නේ නැහැ. දැන් හැබැයි අපි ගොඩක් පුරුදු වෙලා ඉන්නේ නේද? Taman යාළුවන්ට උත්තර පෙන්නන්න. එයා දන්නේ නැහැ හැබැයි ඒක හදන විදිය. දැන් ඒ උත්තරේ පෙන්නුවාට වැඩක් තියනවද? ඒක උදව්වක්ද? පීතුරු පෙන්නන එක උදව්වක් නෙමෙයි නේද? හැබැයි අපට කියලා දෙන්න පුළුවන් නම් අන්න ඒක හොඳයි. ඒක හදන විදිය ගානක් නම් නේද? ගණිත ගැටලුවක් නම් හදන විදිය කියලා දෙනවා. ඒ සමහර විට යාට තේරෙන විදියට. එතකොට අපි කියමු මේ වාක්‍ය නම් මේ වාක්‍යවල නේද? ඒ නීතිය කියලා දෙනවා. මෙන්න මෙහෙම මම කිව්වොත් මී වලින් අවසන් කරන්න ඕනේ ඒ වගේ නීති කියලා දෙනවා නේද? උත්තර පෙන්නුවාට තේරුමක් නැහැ. ඒක උදව්වක් නෙවෙයි ඇත්තටම උත්තර පෙන්නන එක. ඒ යාළුවට කරන මේ අසාධාරණයක් නේද? යාට ඒක හොඳ නැහැ එහෙම පෙන්නන්න අපි. ඒ මොකද ඒ පාරේ යාළුව ඒක පුරුදුනොත් එහෙම හැමදාම ඒක හැමදාම ඒ පාරේ යා මොකද කරන්නේ? ඒ උත්තර උත්තර විතරක් බලන්න පුරුදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාට ඒක කවදාවත් බැරි වෙනවා නේද? ඒ දේවල් ගොඩක් සමහර වෙලාවට මේ ඔයාලගේ යාළුවන්ට ඔය උත්තර පෙන්නන යාළුවෝ ඉන්නෝ නේද? ඒ අයට ගොඩක් වෙලාවට ඒ බැරි වෙන්න එක හේතුවක් තමයි ඒක. තේරුණාද? ඒක පුරුද්දක් විදිහට දිගටම කරොත් එහෙම හැමදාම එයා ඒක පුරුදු වෙනවා. ඒපාර කාගෙන් හරි බලන් පුරුදු වෙනවා. එහෙම පුරුදු වුණොත් ඒ පුරුද්ද අතාරින්න බැරි වෙනවා. එතකොට යාය හදන විදියනේ උත්තර හොයන්න විදිය හිතන්නනේ අපි හිතනවනේ ඉති ඉතලනේ අපි උත්තර දාන්නේ ඔය හිතන්න පුරුදු වෙන්නේ නැහැ හොඳයි තාමනවද අපිට කරන්න පුළුවන් ද උපකරණ නේද ද්‍රව්‍ය ඒ කියන්නේ පොත් පෑන් පැන්සල් ලබා දීම කරන්නත් පුළුවන් නේද ඉගෙනුම් පොත් පැන්සල් ලබා දීම
ලෙඩකදී නේද රෝගී වූ අවස්ථාවකදී උපස්ථාන කිරීම. සලක් පෑන දීම. රෝගී වූ අවස්ථාවක උපස්ථාන කිරීම. ලෙඩෙකුට උදව් කරනවට අපි කියන්නේ උපස්ථාන කරනවා කියලානේ. නේද? එතකොට ඒ ලෙඩ වුණු වෙලාවක උපස්ථාන කරනවා. යාළුවෝ පන්තියේදී කලන්තයක් ආවනම් මේ ඔළුවේ කැක්කුමක් ආවනම් බඩ රිදුමක් ආවනම් අන්න ඒ වෙලාවට ඒ අවශ්‍ය දේවල් ටික කරනවා. ඒක හොඳයි. පාසල් උපකරණ නේද? අවශ්‍ය පාසල් උපකරණ ලබා දීම. ඒක අර කරන්න ඕන අපි අර කලින් කියපු විදියට තමන්ගේ නේද ඒ යාළුවගේ ආත්මගරුත්වයට හානියක් නොවන විදියට කෑම නොගෙනා ළමයෙකුට කෑම ලබා දීම. ඔව් ඒකත් හොඳයි. आहार वेलकिन आहार वेलक लबा दी तिंगार आहार वेलक देना एक मेहम कराना पुलवांगी थी नहीं तमांगे निवसे විශේෂ දෙයක් හදනවා නම් ඔයාලා දන්නවනේ ඔයාලා හෙට උදේට අම්ම කියනවා ෆ්‍රයිඩ් රයිස් හදලා දෙනවා ඉස්කෝලේ ගෙනියන්න නේද? එතකොට ඔයාලට ඕන මතක් වෙන්න ඕන තමන් විතරක්ම කාලා හරියන්නේ නැහැ නේද? අර ආහාර හිඟ නේද කෑම ගේන්නේ නැති ළමයි ඉන්නවනේ ඔයාලා දන්නෝ. සමහරට සර්ලා දන්නෙත් නැහැ මිස්ලා දන්නෙත් නැහැ. ආහාර ගේන්නේ නැති කෑම ගේන්නේ නැති ළමයි ඒ අය සමහර විට ගේන්නේ නැතුව ඇත්තේ එක්ක උදේට උයල දෙන්න කවුරුත් නැතුව ඇති නේද? අම්මා නැතුව ඇති සමහර විට. සමහර ළමයින්ට ඉන්නෝනේ නේද අම්මා නැති ළමයි ඉන්න ඕන තරම්. එතකොට උදේට ආච්චිටත් නැගිට ඉන්න බෑ නේද? ආච්චි වයසයිනේ. එතකොට උදේට නැගිටලා උයල දෙන්න කෙනෙක් නැහැ. තාත්තලාත් සමහර තාත්තලා ඉතින් උයන්නේ නැහැ නේද? එතකොට කඩෙන් කෑම එකක් තමයි ගේන්නේ. අන්නේ වගේ අයට අර නේද ඒ වෙලාවට මතක් වෙලා කෑම එකක් ගෙනියනවා නම් අන්න කරන උදව්වක් නේද? ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඔයාලට ආහාර වේලක් ලබා දෙන්න. හරි. හොඳයි අපි දැන් කීපයක් ලිව්වනේ නේද? රයිට්. ඊළඟ ප්‍රශ්නය මේක තනියම කරන්න ඕන ඔයාලා. ඒ පාසලේදීනේ අපිට කරන්න පුළුවන් උදව්. ආ මෙන්න ලියන තරුවක් දාලා පාසලෙන් පිටත අපිට කළ හැකි උදව් මොනවාද? පාසලෙන් පිටතදී. පාසලේදීනේ මේ පාසලෙන් පිටතදී. පාසලෙන් පාසලෙන් පිටතදී කොබලන්න වැඩිහිටි නිවාසයකට ගිහිල්ලා තියෙන ළමයි ළමා නිවාසයකට ගිහින් තියෙන ළමයි බලන්න. වැඩිහිටි නිවාසයකට දානයක් දීම. ඔව් වැඩිහිටි නිවාසයකට ඔයාලා ගිහින් තියෙනවද? ඔව් සර්. ළමා නිවාසයකට ගිහිල්ලා තියෙනවද? ඔව් සර්. ඔ අනිවාර්යෙන්ම අපි යන්න ඕන බලන්න නේද?
තමානි වෙසි. සමහර විට දානයකට සහභාගී වෙන්න පුළුවන්. මේ මුලින්ම ගිහින් බලන්න ඕන. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ ඒ මිනිස්සු කොච්චර අසරණද කියලා. නේද? ළමා නිවාසයකට ගිහින් බලන්න ඕන. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ මේ ළමයි අපි ඔයාලා වගේම ළමයිනේ නේද? ඔයාලා නම් ගෙදරකට වෙලා බොහොම සැපසේ කකා බිබි නේද? අම්මලා තාත්තලාගේ ආදරය තියෙනවා. ඒ හැමදේම තියෙනවා. නැති දෙයක් නැහැනේ. හැමදේම තියෙනවා. ඉතින් නිදහසේ ජීවත් වෙනෝනේ. තමන්ගේ කියලා දෙයක් තියෙනවනේ නේද? තමන්ගේ කියලා දෙයක් තියෙනකොට අපිට හරි නිදහස්නේ හිතට. හැබැයි අර ළමයින්ට එහෙම නිදහසක් නැහැ. තමන්ගේ කියලා දෙයක් නැහැ නේද? අම්මා තාත්තා නැහැ. එතකොට ඉන්නේ අනුන්ගේ තැනක නේද? ඒවැන් නීති රීති තියෙනවා. දැන් ඔයාලා කොහොම වුණත් පාසලේ ගිහිල්ලා දැන් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඉස්කෝලේ පන්ති කාමරේ ඉන්නකොට ද ගොඩක් නිදහස් නැත්නම් ගෙදර ඉන්නකොටද නිදහස්? දැන් පන්ති කාමරේ පාසලට ගියහම නේද එතන නීති රීති ටිකක් තියෙනවනේ නේද? විදුහල්පතිතුමා ඉන්නවා, පන්ති ගුරුවරු ඉන්නවා. එතකොට යම් නීති රීති ටිකක් තියෙනවනේ. ඒවට ඔයාලා අවනත වෙන්න ඕනනේ. හිතතැනක ඉන්නකොට නේද? නමුත් ගෙදර ආවට පස්සේ එහෙම එකක් නැහැ. හරි නිදහස්. අන්න ඒ වගේ. එහෙම ගියාට පස්සේ ඔයාලට තේරෙනවා කොහොමද උදව් කරන්න ඕන කියලා. හොඳයි. එහෙනම් අපි ඒකට මොනවද ලියන්නේ? මම ලියන්නේ නැහැ ඒකට. ඔයාලා තනියම ලියන්න ඕන. වැඩිහිටි නිවාසයකට දානයක් දීම නේද? ළමා නිවාසයකට අවශ්‍ය උපකාර කිරීම. ඒව ලියන්න පුළුවන්. හරි පටන් ගන්න. තා මොනවද? නිවසේ පිටතදී වැඩිහිටි නිවාසයක සම්මදානයක් සිදු කිරීම. ඔව් ඒවත් හරි. ආබාධිත අයට පිටිතක් වීම නේද? ආබාධිත අයට පිටිතක් වීම. කොහොමද ආබාධිත අයට පිටිතක් වෙන්නේ? සමහර විට ආබාධිත අයට නේද සමහරව ඇවිදින්න බෑ. එතකොට ඒ ඇවිදින්න බෑ. හැබැයි රෝද පුටුවක් නේද ලබා ගන්න උදව් කරන්න පුළුවන්. සමහර රෝද පුටුවක් මරන් දෙන්න බැරි වුණත් නේද ඒකෙන් කොටසක් හරි නේද ඒ මුදලක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආබාධිත අයට පිට වෙන්නේ මේ විදිහට අපි. නේද? නැත්නම් ඒ අයට උමනා නේද යම් වෙන දේවල් තියෙනවා නම් ඒවා ලබා දෙන්න. එතකොට අසල්වැසි නේද? අසල්වැසි කෙනෙක් නෑදෑයේ රෝගී වූ වෙලාවට අන්න ඒ වගේ වෙලාවක නේද? රෝහලට ඇතුළත් කරන විදිය නේද? පිහිටවන ආකාරය ඔයාලා දැකලා ඇතිනේ. නේද? කෙනෙක් රෝගී වුණාට පස්සේ රෝහලට ඇතුළත් කරන ගොඩක් අය නේද උදව් කරනවනේ. අන්න ඒ වගේ වෙලාවට ඔයාටත් කරන්න යම් දෙයක් කරන්න පුළුවන්. දැන් අපි හිතමු ආමංගල්‍ය අවස්ථාවක නේද නිවසක අසල්වැසි නිවසක හෝ ඒ වගේ බලගයක් අවස්ථාවකදී නේද උදව් කරන්න පුළුවන්. ඔයාටත් කරන්න පුළුවන් උදව් තියෙනවා. නේද? අසල්වැසියෙකුගේ ආමංගල්‍ය අවස්ථාවකදී උදව් කිරීම. ඒව හොඳයි. හරි හතරක් විතර ලියන්න. සමහර විට ඔය ගංගතුර අවස්ථාවකදී උදව් කරන නේ ඒ නිවස සුද්ධ කර ගන්න උදව් කරන. සමහර විට පස් කඳු කඩා වැටිලා ඒ නිවසේ භාගයක් විතර යට වෙලා තියෙනවා නේද? ඒවා ඒ වගේ වෙලාවකට අපිට උදව් කරන්න පුළුවන් නේද? නායාමකදී වගේ පස් කඳු කඩා වැටීමකදී වගේ ගංගතුර අවස්ථාවකදී නේ උදව් කරන්න පුළුවන්. මිනිස්සුන්ට කොච්චර කරදර වෙනවද නේද? ඒ කරදර වෙච්ච අවස්ථාවක අපි උදව් කරන එක අපේ යුතුකම. අන්න පාසලෙන් පිටතදී අපට කරන්න පුළුවන් දේවල්. හැබැයි ඉතින් ඔය හැම දෙයකදීම අන් අයගේ ගරුත්වය ගැන නේද? අන් අයගේ ගරුත්වය ගැන ඔළුවේ තියෙන්න ඕනේ. ඒ ගරුත්වය රැකෙන පරිදි තමයි අපි උදව් කරන්න.
ඒ වගේම සර් තම වාක්‍ය කීයක් ලියන්න ඕනද? ඕ ඒ කීපයක් ලියන්න පහක් විතර නේද ඔතෙන්දී අපි අවධානයෙන් නේද නැත්නම් අපි මේ ආරක්ෂා කරගන්න ඕන දෙයක් තමයි අන්නයිගේ ගරුත්වය සහ තමාගේ ආරක්ෂා නේද ඒකත් වැදගත් නේද දැන් ආපදා අවස්ථාවකදී වගේ නේද තමන්ගේ ආරක්ෂාව ගැන බලන්න එපා උදව් කරන්න ගිහිල්ලා අපටත් මේ මොනවා හරි විපතක් වුණොත් එහෙම නේද ඒකෙන් ඇති වැඩක් නැහැ නේද ඒ වගේ උදව්වකදී අපේ ආරක්ෂාවත් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන හොඳයි. ඔව් මෙන්න ඊළඟ ප්‍රශ්නය. සර් පහක් ලියුවා. හොඳයි. දියුණු වන මිනිසෙකු තුළ තිබිය යුතු ලක්ෂණ මොනවාද? දියුණු වන මිනිසෙකු තුළ තිබිය යුතු ලක්ෂණ. උත්සාහයෙන්නේ පුතේ දියුණු වෙන්නේ නේද ඕනම කෙනෙක් දියුණු වෙන්නේ උත්සාහයෙන් උත්සාහය තිබුණොත් තමයි අපට දියුණුවක් වෙන්න පුළුවන් දියුණුවක් කියන එක සමහර විට නේද ඒක දියුණුව කියන එක විවිධ වෙන්න පුළුවන් කාලෙන් කාලෙට ඒක වෙනස් වෙන්න පුළුවන් දියුණුව කියන්නේ එතකොට විවිධ ශේෂ්ඨ වලින් නේද සමහර අය අධ්‍යාපනයෙන් දියුණු වෙනවා සමහරෝ විවිධ කර්මාන්ත වලින් නේද වඩු වැඩ මේසන් කර්මාන්තය යකඩ කර්මාන්තය නේද කුෂි මේ ගොවිතැන ඒ ඕනම පැත්තක නේද දියුණු වෙන පැති ගොඩාක් තියෙනවා එක එක පැති වලින් දියුණු වෙනවා සමහරෝ වෙනත් නේද රැකියාව වලින් දිනු වෙනවා නේද සමහර අය තමන්ගේ තමන්ගෙම කියලා නේද ව්‍යාපාරය ඒ කියන්නේ අපි කියන්නේ ඔය මේ ගෙදරදි කරන නේද හතු නිෂ්පාදනය කරනවා රස කැවිලි නිෂ්පාදනය කරනවා නේද ඒ වගේ විවිධ ක්‍රම තියෙනවා right ඉතින් හැමදේ ඕනම දෙයකට උත්සාහය අවශ්‍යයි උත්සාහය තමයි පළවෙනිම දේ උත්සාහයෙන් දිනු ඌ විවිධ අය ගැන ඔයාලා දන්නවත් ඇති නේද හරි එතකොට දියුණු වෙන කෙනෙක් ගාව තිබිය යුතු පළවෙනිම ලක්ෂණය තමයි මොකද්ද ලියන්න ස්ථිර අදිෂ්ඨානය ඕ ස්ථිර අදිෂ්ඨානය අපි උත්සාහය කියන්නේ ඒක තමයි උත්සාහය එහෙම නැත්නම් ස්ථිර අදිෂ්ඨානය උනන්දුව ඕ උනන්දුව ස්ථිර ධෛර්ය ධෛර්ය කැපවීම කැපවීම ස්ථිර අදිෂ්ඨානයක් තියෙනවා මම මේක ජය ගන්නවාමයි නේද
මම ශිෂ්‍යත්ව විභාගයෙන් මට ගන්න පුළුවන් ඉහළම ලකුණ ලබා ගන්නවාමයි කියලා ස්ථිර අධිෂ්ඨානයක් තියෙනවා. ඒ අධිෂ්ඨානයට අනුව තමයි Taman උත්සාහවන්ත වෙන්න ඕන. දැන් සමහර විතන් ඉන්නවා මෙහෙමයි ශිෂ්‍යත්වයේ දෙන සමත් වීමටත් ඒකටත් ස්ථිර අධිෂ්ඨානයක් තියෙනවා. දැන් Taman ගන්න ලකුණු ගන්න. දැන් මම ඇහුවොත් එහෙම රිද්නුක කියන්න බලන්න මොකක් Taman ගන්න ලකුණු. ඔයාලා කොච්චර විතර ලකුණු ගන්න පුළුවන්ද? නිකන් ඇත්තටම කියන්නේ නිකන්ම. ඔයාට කොච්චර විතර ලකුණු ගන්න පුළුවන්ද? එකසිය හැටක් සඳුපමට කොච්චර විතර ලකුණු ගන්න පුළුවන්ද? සංගීත එකසිය අසුවක් දිසුනි එකසිය අසුවක් තා කවුද කියන්න කැමති? මට නම් පේන්නේ ඉතරයි. චානුලි ඉන්නෝනේ. එකසිය 95 මහේෂිකාද මේ ඉන්නේ? ඉමේසින තිලින තිලින කියල දෙන 180ක් කියලා. හරි අන්න ඒ වගේ නේද? දැන් මම ඇත්තටම කියන්න කිව්වහම ඔය ඉතින් තමන්ගේ අදිෂ්ඨානය තමයි ඔය කිව්වේ 160ක් 180ක් නේද? ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා දැන් මම මේ විදියට පාඩම් කරගෙන මේ විදියට වැඩ කරගෙන ගියොත් තමයි ඔය මගේ ඔය ලකුණු ගන්න 195 නේද? මේ දැන් ඒ ගන්න ලකුණු ගන්න තමයි ඔයාලා වැඩ කරන්නේ දැනට. ඒක එහෙම තමයි. ඕනම කෙනෙක් නේද මුලින්ම හදා ගන්නවා මම මේ ලකුණු ගන්න මෙතන ගන්නවා මම ඒකට තමයි මම වැඩ කරන්නේ. දැන් ඔයාලා තේරෙනවද ඔය ලකුණු ගන්න Taman දැන් නිතරම ඔය ලකුණු ගන්න වැඩි කර ගන්නවා නේද? අන්න ඒකට කියන්නේ ස්ථිර අධිෂ්ඨානය කියලා. ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. මම 160 නේ මම 175ක් ගන්නවා. එතන 75ක් ගන්නකොට නමුත් අර එතකොට දැන් තමන් කරන වැඩ නේද 75ක් ගන්න බැහැ. මොකද මං කරන වැඩ මදිද දැන්? එහෙනම් ඔයාලා මොකද කරන්න ඕන? ඒ වැඩ ටික කරන්න නේද උත්සාහය තියෙනවා. මම දැන් මේ 160 නෙවෙයි 175 ගන්නවා. ඒ 75 ගන්නවා මම මෙන්න මේ වැඩ ටික කරන්න නේද? ස්ථිර අධිෂ්ඨානය විතරක් තිබිලා මදි. එහෙනම් 160ක් ගන්නවා කියන ස්ථිර අධිෂ්ඨානය විතරක් තිබිලා මදි නේද? එක සොරි වැරදුනා මට. 175ක් ගන්න 60 ගන්න එක්කෙනා දැන් 75ක් ගන්නවා කියලා කල්පනා කරලා ඒක ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගත්තら මදි. ඒකට ඕන කරන ධෛර්යයක් තියෙනවා නේද? ඒකට ඕන කරන කැපවීම තියෙන්න ඕන. දැන් එහෙම කැපවීම කරගෙන ටික දවසක් යනකොට අන්න ඔයාලට හිතනවා මට දැන් ඒ ගාන ගන්න පුළුවන්. තේරුණාද? එහෙම තමයි ඕක ඇති වෙන්නේ. පැහැදිලිද? සමහර විට ඒ ලකුණම තමයි ඔයාලා ගන්න. හැමෝම ඒ ලකුණම තමයි ගන්න. තමන්ගේ ශක්තිය අනුව තමයි දැන් තමන් ওই ලකුණක් කියන්නේ. නේද? ඕක 200 කියලා දාගත්තොත් එහෙම ඒ 200ට යන්න නම් මම කොච්චර වැඩ කරන්න ඕනද? දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් 200කට ලකුණු 200ක් ගන්න නම් මම කොච්චර වැඩ කරන්න ඕනද කියලා නේද? මම කොච්චර පාඩම් කරන්න ඕනද කියලා. පාඩම් කරනවා කියන්නේ මේ මහා ලොකු දෙයක් කරන්නේ නැහැ නේද? නිතරම අර ඒ 100ෙන් ඉන්න ඕන අපි. ශිෂ්‍යත් විභාගයේ කියන 100ෙන් කල්පනාවෙන් ඉන්න ඕන නේද? එතකොට තමයි ඒක ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. බැරි නෑ. දැන් තමන් ස්ථිර අධිෂ්ඨානයක් කරගන්න ඔය කියපු ලකුණු ගන්නට වඩා වැඩි වෙන්න ඕන. ඒකට අදාළ කරන වැඩ ටික අද ඉඳලම කරන්නත් ඕන. පැහැදිලිද? ඒ කරන වැඩ දන්නේ තමන් තමයි.
මේ දැන් අපිට නේද උදව් කරන්න පුළුවන් ආ මේක කරන්න කියලා කියලා දෙන්න පුළුවන් නේද ගුරුවරු මේ මතක්කු වෙලාවේ නිතරම කියනවා අපිට ඔයාලා කල්පනාවට ගන්නවා මම මේ වැඩේ කරන්න තේරුණා හොඳයි හයි තාමනවත් දිනු වෙන කෙනෙකුගේ තියෙන ලක්ෂණ කැපවීම ඔව් කැපවීම ආත්ම ධෛර්යය නේද आत्म आत्म विश्वास है ओ विश्वास है या आत्म विश्वास है उपरीम कैपवीम कैपवीम इतना तिबला मादी उपरीम कैपवीम उपरीम कैपवीम आती है වෙහෙසවීම ඔව් වෙහෙසවීම සමහර විට මේ කෙටි කාලයයි වෙහෙසෙන්න ඕන නේද ඔය ඔයාලා හොඳට මතක තියාගන්න ඔය ජීවිතේ ජයගත් මිනිස්සු බොහොම කෙටි කාලයයි වෙහෙසෙන්න හොඳ කෙටි කාලයක් වෙහෙසිලා ඒකෙන් උපරිම ඵල නෙලාගත්තට පස්සේ සාර්ථක වුණාට පස්සේ ආයිමත් වෙහෙසෙන්න ඕනේ නැහැ දැන් ඔයාලා මේ මාස එකමාර හෝ දෙක उपरीम कैपवीम उपरीम वेहस वेला उड़ाट पास एक जयगत पास नैवत वेहस वेन्न उतपट आर तम लागत वेहस कैपवी में लागत दिग्गटम तीन एक काटवत विनास्कर एक तम योगिया उगतम शिल्पयम मतुरा के ना वेहस वेन्न पड़ी काले आई ए पड़ी काले वेहस नाम අර දිගට මේකේ සාර්ථකත්වයේ දිගටම තියෙනවා පැහැදිලිද ඒක හොඳට මතක තියාගන්න මේ සමහරව අර ඒ චූටි කාලයේ වෙහෙස වෙන්නේ බැරුව ලතවිලි ඉන්නෝ නේද ඒ කියන්නේ ස්ථිර අදිෂ්ඨානයක් නැතුව කැපවීමක් නැතුව කම්මැලි කමේ හිටියොත් අර වෙහෙස වෙන්න තියෙන කුඩා කාලයයි ඒක වෙහෙස වුණාට පස්සේ එතනින් ඉවරයි පැහැදිලිනේ සමහර විට නේද ඔය දිනුනු පුජ්‍යලයෝ ඉතාම අඩුපාසුකම් නැද හිටපු අය දැන් ඒබ්‍රහම් ලින්කන් කියලා ජනාධිපතිවරයෙක් හිටියා ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් තමයි ඔයාලා අහලත් ඇති ඉතින් මේ ලින්කන් දරපලන තාත්ත කෙනෙකුගේ පුතේ නේද තියා පාඩම් කරලා තියෙන්නේ ඔය මේ මේ පාරවල් වල තියෙනනේ අර ලාම්පු විදුලි ලාම්පු ඔය ලයිට් කණු වල තියෙන ලාම්පු ලාම්පු කියන්නේ මේ ලයිට් එලි තියෙනනේ නේද ලයිට් දාලා තියෙනනේ ඉතින් ගෙදර කරන්ට් එක නැහැ විදුලිය නැහැ එලියක් නැති නිසා අර පාරේ ඉඳගෙන පේමන්ට් එකේ නේද පාරේ පේමන්ට් එකේ අර ලයිට් එලි යට ඉඳන් තමයි පාඩම් කරලා තියෙන්නේ පොත් කියවල සමහර විට නේද එතකොට හිතා ගන්න පුළුවන් එහෙම පොත් කියවලා දැනුම ලබාගෙන නේද ඒ කියන්නේ පාසල් ගිහින් නැහැ ඉගෙන ගන්න දැන් ඔයාලා දන්නවද මාටින් වික්‍රමසිංහ මහතා මාටින් වික්‍රමසිංහ මහතා ඒත් පාසල් ගිහිල්ලා නැහැ පොඩි කාලේ පාසල් ගිහිල්ලා නැහැ නේද පසුව තමයි පසුව පාසල් ගිහිල්ලා තියෙනවා කුඩා කාලේදී පාසල් ගිහින් නැහැ ඒ කියන්නේ පහසුකම් තිබිලා නැහැ මේ ඉගෙන ගන්න පහසුකම් තිබිලා නැහැ ආන්න ඉතින් එහෙම තමයි ඒ අය ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ බවට පත් වෙලා තියෙන්නේ ඉතාලම අඩු පහසුකම් නේද ඒක තමන්ට ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ ඒක අපි ජය ගන්න ඕන කොච්චර පහසුකම් නැති වුණත් නේද ඒක කාගේවත් වැරද්දක් නෙවෙයි පහසුකම් නැති වෙන එක නේද ඒක තමන් කල්පනා කරලා ඒක ජය ගන්න තමන් පුළුවන් වෙන්න ඕන හොඳයි එහෙනම් පුතේ ඔය ඒ ටික ඔයාලා ලියා ගත්තද නේද ආත්ම ධෛර්යය උපරිම කැපවීම නේද විශ්වාසය නේ යහපත් අරමුණ අන්න ඒකත් වැදගත් යහපත් අරමුණ කෙනෙකුට හානි කරන අරමුණක් නෙවෙයි නේද යහපත් අරමුණක් තියෙනවා
හොඳයි. එහෙනම් අපේ පරිසරයේ පාඩම මෙතනින් අවසන් කරමු.